ඕවර් 10ටක් අතර විකට් පාක් කරනකොට සටින් ඉතින් පස්සේ ගේම් එක බලන් ඉතින් නැහැ නේ හාඩ් හාෂ් ඩිසිෂන්ස් ගන්නවා සාමාන්‍යයෙන් ප්ලේස්ලගේ පැත්තෙන් ගත්තම ඉලෙක්ෂන් මැජෙස්ටිකා ලංකා ටයිල්ස් ෆයින් ලිවිං රීඩිෆයින්ඩ් අයිබෝන් ලංකා ටයිල්ස් ක්‍රිකට් චැට් වැඩසටහනට අදත් අපිව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් 2023 ICC ලෝකුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ගමන් මග ඊයේ දිනේදී අවසන් වුණා. විශේෂයෙන් නවසීලන්තයට එරෙහිවත් තරග පරාජයකට උරුමකම් කියලා තමයි ශ්‍රී ලංකාවට මෙවර ලෝකුසලාන ගමන් මාර්ගයට තිත තැබීමට සිදු වුණේ. ඉතින් සෑහෙන ප්‍රශ්නාර්ථ ගොඩක් ඉතිරි කරමින් ඉතාමත් අසාර්ථක ලෝකුසලාන කැම්පේන් එක නැත්තම් තරඟ මාලාවක් අපේ ක්‍රීඩකයන්ට අවසන් කරන්න වුණා. ඉතාමත් කනගාටු වෙනුණා. ඉතින් ඒ කොහොම වුණත් අපි නුගේගොඩ ලංකා ටයිල් ෂෝරූම් එකේ ඉඳලා දිගින් දිගටම මේ ලංකා ටයිල්ස් ක්‍රිකට් චැට් ෂෝ එක උගලන්ට අරගෙන ආවා. ඉතින් වෙනද වගේම අදත් අපිත් එක්ක එකතු වෙනවා ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෝ ඒ වගේම ප්‍රවීණ විස්තර විශාරක ෆර්විස් මහරු ෆයිබොන් මහා. දැන් ශ්‍රී ලංකා කණ්ඩායම තරඟ 9කට සෙල්ලම් කරා. තරඟ දෙකක් පමණයි ජයග්‍රහණය කරන්නට හැකි වුණේ. විශේෂයෙන් දැන් අපි පොඩ්ඩක් ඒ ගැන ඉස්සරහට කතා කරන්න තියලා විශේෂයෙන් නවසීලන්ත තරඟයේදී විශේෂයෙන් කුසල් ජනිත් පෙරේර ඉතාමත් හොඳ ආරම්භයක් ලබා ගත්ත. නමුත් පවර් ප්ලේ එකේ විකට්ස් පහක් බිඳ වැටුණා. හැමදාම එන රිසල්ට් එක තමයි අපිට දැක්කේ. මම හිතන්නේ එකම නැවට තමයි ඔක්කොම නැග ගියායිනේ. විකට් පහක් යනවා කියන පවර් ප්ලේ එකේදීම ඉතින් හොඳ බැටින් කන්ඩිෂන්ස් වල ඒ කියන්නේ පිච් එක මොනාරි බෝලේ සීම් වෙනවා හරි ස්විංග් වෙනවා හරි දඟ කැවුනා හරි කියලා කියන්නේ කිව්වනම් එක්සියුසියක් දෙන්න පුළුවන්. හැබැයි ඊයේ හොඳ පිච්චක් තිබ්බේ චින්නස්වාමි ස්ටේඩියම් ඓතිහාසිකව සහ මේ වර්ල්ඩ් කප් එකේ දිගටම මම හිතන්නේ හොඳ බැටින් පිච් ප්‍රොඩියුස් කරේ. ඉතින් තරඟේ පරාජය වුණේ පළවෙනි පන්දු ඕවර 10. අපි එම්එස්එම් කතා කරන්න යන්නේ දැන් ඔය ස්ටාර්ට් ටැග් කියලා කියන එක. ඉතින් සමහර පහරවල් ක්‍රීඩකයෝ අපේ ටොප් පෝඩේ ගාපු ක්‍රීඩකයෝ ඇත්තටම හරිම සොෆ්ට් ඩිස්මිසල්. ඉතින් මේ තත්ත්වේ මේ ලෙවල් එකේ ක්‍රිකට් ටැග් ගන්නකොට ඔවගේ විකට් දෙනකොට තරඟ පරාජයනක ලොකු මේ පුදුමයන්නේ මේ මට නම්. ඒ කිව්වොත් හරිම ඩිසපොයින්ටින් බලන් ඉන්න හොඳ තනිතලීල ඔය බැට්ස්මන්ලෝම අවුට් වෙනවා කියන්නේ ඇත්තරම ඒක ක්‍රයිම් එකක් කියලා කියන්න පුළුවන්. මහා දැන් විශේෂයෙන් අපේ විශේෂයෙන් නිත්‍ය පිතිකරුවන් ඉතාමත් දුර්වල ආකාරයෙන් දෙවියද්දී කිසිම වගකීමක් නැතුව ඔවුන්ගේ කඩුල්ල පූජා කරද්දී අපි දැක්කා හැමදාම වගේ. මොකද මහීෂ් තීක්ෂණ කියන ක්‍රීඩකයා සහ අපේ පසුපෙළ පිතිකරුවන් පන්දු යවන්නන් එක තරගයක දෙකක නෙමෙයි සෑහෙන මේ ටූර්නමන්ට් එක පුරාවටම ඉතාමත් හොඳ ටේල් එන්ඩ් එකක් ලබා දුන්නා. ඉතින් ඒ ගැන මොකද හිතෙන්නේ? මොකද්ද මේ කියන්නේ? ඒ කියන්නේ අපේ නිත්‍ය පිතිකරුවන්ට නැති කැක්කුමක් පසුපෙළ පිතිකරුවන්ට තියෙනවා ලකුණු ගහන්න. මොකක්ද මේ දෙකෝලංගේ තියෙන වෙනස? බැට් කරන විදිය වෙනසක්ද ඉන්ටෙන්ට් එකද? මම හිතන්නේ බැට් කරන විදිය සහ ඉන්ටෙන්ට් එක වෙනසක් අනිවාර්යෙන් තියෙනවනේ. දැන් මම දැක්ක දෙයක් තමයි ඊයේ විශේෂයෙන් ඊයේ තරගේ කතා කරොත් එහෙම බැට්ස්මන් ලාගේ ලොකු කියන්නේ ටොප් ඕඩර් බැට්ස්මන් ලාගේ ඉන්ටෙන්ට් එකට වඩා ප්‍රයිඩ් එකක් තිබෙන්නේ නැහැ කියලා මට දැක්කේ. හොඳ උදාහරණ ඩිල්ෂාන් සහ මහේෂ් මල්ලි බැට් කරපු විදිය සහ දුෂ්මන්ත සාමාන්‍ය තත්ත්වයකට කොට බෝල කෙටි බෝල ඇඟට දානකොටත් බය නැතුව ඇඟේ වද්දගෙන ගැහුවා. ඒකෙන් පේනවා කඩුල්ල කොච්චර වටිනාකමක් පෙන්නනවද කියලා. ඒ කියන්නේ ප්‍රයිස් පුටින් අ ප්‍රයිස් ඔන් ද විකට් කියලා අපි කියන කමෙන්ටරි කරනකොට. ඉතින් ඇයි ඒක කරන්න බැරි කියලා අපිට ලේසියෙන් අහන්න පුළුවන් නේ පිතිකරුවන්ගේ. පිතිකරුවන්ගේ ජොබ් එක මොකද්ද? ලකුණු ගහන එක. දැන් අපි අවුරුදු ගත්තොත් එහෙම 2019 වර්ල්ඩ් කප් එකෙන් පස්සේ 20 වගේ ඉඳලා අපි තරඟ ගොඩක් ජය කරා. පරාජය වුණානේ. පරාජය වෙන 80-85 වගේ මේ මූලික වුණේ පිතිකරණයනේ ලකුණු රස් ගන්න නැතිකොට. ඉතින් ඒ වැරද්දම දිගටම වෙනවානේ. මේකට කිසිම මේ ෆුල් ස්ටොප් එකක් එන්නේ නැහැනේ. ඉතින් ටෙක්නිකලි මොනාරි වැරද්දක් තියෙනවා නම් ඒක ප්ලේ දැනගන්න ඕනේ හදා ගන්න. ටෙක්නිකැලිටිත් මම හිතන්නේ අපි ටොප් ඕඩර් එකේ වැරද්දක් නැහැ. ඒ හොඳ ප්ලේස නිසානේ ලෝක පූජිත ප්ලේස නිසානේ අපේ ඉන්ටර්නැෂනල් ප්ලේස ටොප් ඕඩර් එක බැට් කරන්නේ. එතකොට ටෙක්නිකැලිටි අවුලක් නැත්තම් මට හිතෙන්නේ තනිකර මෙන්ටැලිටිගේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ විශේෂයෙන් දැන් කුසල් ජනිත තරම් ගැව්වොත් විකට් හතරක් ගිහිල්ලා ලකුණු 50කුත් තියාගාලා ඔව් ප්‍රශ්නයක් ගන්න පුළුවන්. එයාගේ නැචරල් ගේම් එක ගැව්වා. හැබැයි කාලෝචිතව දේපාර එල්ල කරේ කඩුළු ගිහිල්ලා ඉන්නකොට. ඉතින් මෙවැනි ප්‍රශ්න ගොඩක් පැන නැගෙනවා. ඉතින් හරිම කනගාටුදායකයි සචින් ඇත්තරම. ඒකත් අපි වුණත් පරණ ක්‍රීඩකයෝ වශයෙන් අපි අවශ්‍ය දිරිමත් කරන්න තමයි අපි බලන්නේ. හැබැයි යම්කිසි කාලයක් වෙන අපිට වුණත් ඇත්තට දිරිමත් කරන්න කියලා අපි බලන මොකද්ද මේ වෙන්නේ රයිට්? කෝ විකට් එකට දාන ප්‍රයිස් එක කෝ ප්‍රයිඩ් එක. ඊට පස්සේ මහේස් තීක්ෂණ මල්ලිසා ඩිල්ෂාන් වර්සංග මල්ලි බැට් කරනවා දැක්කම ඇත්තටම සතුටුයි. ඒ කියන්නේ බවුන්සර් දානකොට දැඟට දානකොට කාගෙන ගහනවනේ.
ඉතින් එහෙම බලනකොට පිති යට යට ඉන්න පිතිකරුවන් දාන විකට් එකට ප්‍රයිස් එකක් සැහැන්න උඩ ඉන්න පිතිකරුන්ට වඩා ඉතින් අත්‍තර මේක කනගාටුදායක කාරණයක් විශේෂයෙන් අද්දකීම් තියෙන ක්‍රීඩකෙට වඩා මේ පළවෙනි මංගල ලෝකසලානේ ක්‍රීඩා කරන ක්‍රීඩකයෝ ඉතාමත් හොඳින් ඔවුන්ගේ කියන්නේ ගේම් එකේ වටිනාකමක් දුන්නු නෑ මේ වටිනාකමක් කියලා කියන්නේ මේමයි සාමාන්‍යයෙන් ආත්ම විශ්වාසය බිඳුනම රයිට් ඕන පිතිකරුවෙක් හරි පන්දියවන්නෙක් හරි පොඩ්ඩක් ආයෙ ඉතින් ඉලටෙන්න අමාරු ඒක පිළිගන්න ඕන දෙයක් විශේෂයෙන් ලෝකසලානේ තරගාවලියක හැබැයි ලේට් ඕඩර් කරන්න පුළුවන් නම් ඒ කාගෙන ගහන මම දැක්ක ඇන්ජිසා දනංජය ඒක කරන්න හැදුවා හැබැයි ඒගලංගේ ටෙක්නික මේ ටෙක්නික් එක තිබ දුර්වලතාව නිසා තමයි දෙන්නම අවුට්නේ දෙන්නම අවුට්සයිඩ් ඕ ස්ටම් බෝල එකක් ඇන්ජිගේ දවියාම ඇන්ජි බැට් එක ඉස්සරහට ගොඩක් බෝල එන්න දෙනට වඩා බෝලේ හොයන් ගියා රයිට් ඒ වගේ දනංජ දිසිල්ලා දවියගේ පන්දුවත් එළියේ බෝලයක ඒක ඒ දෙක මම හිතන්නේ ටෙක්නිකැලිටි වල තිබ ප්‍රශ්නයක් ඒ වගේම චරිත අසලංගේ පන්දු හොද පන්දුවක් ඕඩ ලයින් එක මිස් වුණා ඒ වගේම කියන්නේ සදීර සමරික්‍රමගේ විකට් එකේ ඇවිල්ලා හොඳට සෙටප් කරා පල්ලි බෝලේ බවුන්ස් එක දුන්නා දෙවෙනි බෝලේ දැනගත්ත සාමාන්‍ය වුණ බවුන්ස් එක දුන්නකම් පල්ලි බෝලේ පොඩ්ඩක් බර පස්සේ තියන් ඉන්නේ හොඳ බෝලයක් ගියා එළියට පැතුම් නිසංකටත් වරදක් නැහැ හැබැයි යාගේ තියෙන ටෙක්නික ටෙක්නිකයි ඇබිලිටත් එක යාට පන්දුව අත්තරනේ තිබ්බ කියලා මං හිතුවා කුසල් මෙන්ඩිස් මම හිතන්නේ පල්ලි තරඟෙන් දෙකෙන් පස්සේ එයා එක්ක ඉඳලා ගහන්න හදලා අවුට් වෙනවා නැත්තම් ගාලා ගහලා සෙට් එකේ ගිහලා අවුට් වෙනවා ඊයේ තෝම තමයි වුනේ අලුත් පන්දුරක් කෙලින් බෝල කපලා ගහලා තර්ඩ් මෑන් එක කුසල් ජරිත් මම උන්ගෙන් කිව්වා ඉතින් කඩුළු ගොඩ පූජා කරන තත්ත්වයන් නෙදී අනිත් එක වර්ල්ඩ් කප් නෙමෙයි ඕන තරඟයක් සෙල්ලම් කරත් අපි සොෆ්ට් බෝල් තරඟයක් සෙල්ලම් කරත් අලුත් බෝලේ විකට් දෙන්න පා කියලා අපි කියන්නේ ඉතින් ඕවර් 10ටක් අතර විකට් පාක් කරනකොට සටින් ඉතින් පස්සේ ගේම් එක බලන්න දෙන්නේ නැහැ නේ ඔව් අනික මහා විශේෂයෙන්ම දැන් අපිට net run rate කියන සාධකය සැකෙන ප්‍රශ්නයක් ඒක විතරක් නෙමෙයි ඊටත් අමතරව චැම්පියන්ස් මඩේ කියනවා දුන්න චැම්පියන්ස් ට්‍රෝෆි ක්වොලිෆිකේෂන් එක කටගාව තියාගන්න ඉතින් කවුරුයි ප්‍රශ්නයක් ඇහුවොත් එම මොටිවේෂන් ඉලි මේ කොල්ලොන්ට මම හැමසිම කියන දේ තමයි මොටිවේෂන් ලංකාවට ගහනකොට මොටිවේෂන් එකක් ඕනේ අපි වෙනෙමි ඒ ජර්සි අඳින තියෙන ප්‍රයිඩ් එක මැති රයිට් ඊට අමතරව වර්ල්ඩ් කප් චැම්පියන්ස් ට්‍රෝෆි ක්වොලිෆිකේෂන් එකක් අපි දිනන්නම ඕනේ හොඳ ෆයිට් එක මේමයි තරඟේ පටන් ගන්න කලින් ඔයත් පිළිගනි මමත් පිළිගනි ප්‍රේක්ෂකනුත් පිළිගනි අපි ලොකු chance එකක් තිබ්බේ නැහැ නමුත් අපිට ඕනේ ෆයිට් එකක් ප්‍රේක්ෂකයන්ටත් ඕනේ මටත් ඕනේ ඔයාලත් ඕනේ අපිට ඔක්කොම ඕනේ ෆයිට් එකක් ඒ ෆයිට් එක පෙන්නන්නේ නැති කතාවයි මගේ තියෙන ලොකුම කනගාටුවයි ඒක තත්ත්වේ ඒකත් ෆයිට් එකක් තිබ්බනම් ඕම අවුට් වෙන්නේ නැහැ තමන්ගේ විකට් එකට වැලියු එකක් දැම්මම ඕම අවුට් වෙන්නේ නැහැ ඉතින් මේ වැනි ප්‍රශ්න තියාගෙන කොහොමද ඉදිරියට යන්නේ කියන එක මට ප්‍රශ්නක් තියෙනවා ඒකත් මේක හරිම මේක හැමදාම කතා වෙන දෙයක් නේ බැටින් ඉතින් කොහොමද මේක කවුද මේක රෙස්පොන්සිබිලිටියක් ගන්න අන්තිමට ඔව් මහා කිව්වා වගේ සෑහෙන ප්‍රශ්න ගොඩක් තියෙනවා දැන් අපේ පැත්තෙත් සෑහෙන ප්‍රශ්න ගොඩක් කතා කරන්න තියෙනවා අපේ හිතෙත් තියෙන ඒ වගේම මේ වැඩසටහන බලන සහ සමස්ත ශ්‍රී ලංකා රසිකයන්ගේ ප්‍රේක්ෂකයන්ගේත් හිතේ ප්‍රශ්න ඇති මොකද්ද මේ ශ්‍රී ලංකා ක්‍රිකට් වලට වෙලා තියෙන සහ මෙච්චර ප්‍රශ්න ගොඩක් මැද ඉන්න මේ ජනතාවට පොඩි හරි සහනයක් දෙන්න තියෙන්නේ අපේ මේ විශේෂයෙන් ක්‍රිකට් ක්‍රීඩාව අනිකුත් ක්‍රීඩාවල නමතර ක්‍රිකට් ක්‍රීඩාවට වැඩි තැනක් තියෙනවා ඉතින් එහෙව් වෙලාවක අපේ මේ කණ්ඩායම ඔවුන්ගේ වගකීම් විරහිත ක්‍රීඩා විලාසයත් එක්ක ක්‍රීඩා කරන එක කොච්චර දුරට සාධාරණද කියන එක සෑහෙන ගැටලුවක් තියෙනවා. ඉතින් අපි කෙටි විරාමයකින් අනතුරුව තවත් බොහෝ දේ කතා කරමු ලංකා ටයිස් ක්‍රිකට් චැට් වැඩසටහන. හොඳයි විරාමයෙන් අනතුරුව නැවතත් ඔබ සාදරයෙන් පිළිගන්නවා ලංකා ටයිස් ක්‍රිකට් චැට් වැඩසටහන. ඉතින් රමණීය ජීවන රටාවට නවාරතුවක් ගෙනෙන ලංකා ටයිස් නුගීගොඩ ෂෝරූම් එකේ ඉඳලා තමයි අපි මේ වැඩසටහන ඔයගලන්ට අරගෙන එන්නේ. ඉතින් ලංකා ටයිස් කියන්නේ ශ්‍රී ලංකාවේ අංක එකේ රමණීයම ටයිල් නෙමෙයි පෙළ. මහා දැන් අපි ශ්‍රී ලංකා නවසීලන්ත තරගය ගැන සැහැණ දේවල් කතා කරලා සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ මේ ඕවරෝල් වර්ල්ඩ් කප් කැම්පේන් එකේ පැත්තක් සමහර පොයින්ට්ස් ගැන කතා කරා. දැන් අපිට දැන් ශ්‍රී ලංකා කණ්ඩායම අද උදෑසන දිවයිනටත් ආවා. දැන් මොකක්ද අපි කරන්න ඕනේ දැන් විශේෂයෙන් 20 25 කියන ගැටලුව අපිට තාම සම්පූර්ණයෙන් මිස් වෙලත් නැහැ මොකද අනෙක් කණ්ඩායම් අතර තමයි රඳාපවතින්නේ නමුත් දැන් අපි මෙතන ඉඳලා මොකක්ද කරන්න ඕනේ අපි ඉස්සරහට යද්දී දැන් ආයි අපිට ටූ එකක් තියෙන්නේ එළඹෙන ජනවාරි මාසේ සිම්බාබ්වේ කණ්ඩායම තමයි දැනට ලැබෙන ආරංචි මාර්ග අනුව 1 day 3යි T20 3යි දැන් නිකන් හරි ඔය සීරීස් එක දින්නෙන් පස්සේ දින්නොත් නිකන් හරි ඔය ප්‍රශ්න ඔක්කොම අමතකලා ඒ විදිහටම යයිද මොකක්ද අපි දැන් ඉස්සරහට කරන්නේ මේමයි මුලින්ම චැම්පියන්ස් ට්‍රෝෆි ක්වොලිෆිකේෂන් අපි තරඟ දෙකක් බලන්න යනවා අපිට ඉංග්ලන්ඩ් පකිස්තාන් සහ බංග්ලාදේශ ඕස්ට්‍රේලියා ඉතින් ඒක එකලන් දෙකල පෙරදුනත් අපේ net run එක ගොඩක් පල්ලා තියෙනවා ඉතින් ඒක අපිට ලොකු අවාසිදායකයි නිකාරි මං මට ඊ කමෙන්ට් වල කතා කරපු දේ මං විදා දැක්කොත් මේක කිව්වේ
බංගලදේශ කියන්නේ ලොකුවට පෙරදුන්න නැත්තම් සාමාන්‍ය විදිහට හොඳට ශ්‍රී ලංකාවල පෙරදුනත් එකලංග net run එක අපිට වඩා උඩරින් ඉන්න chance එක වැඩි එමුණොත් එම අපි ඉල්ලට යනවා ගොඩක් දුරට ඉතින් ඒ පැත්ත අපිට control කරන්න බෑ දැන් ඉතින් අපිට බලන් ඉන්න විතරයි තියෙන්නේ ඉදිරි ගමන කොහමද මම හිතන්නේ ඊළඟ tour එක තියෙන වගේ ජනවාරි මාසේ ඒකට කලින් මම හිතනවා මේ තේරීම් කමිටුව වාඩි වෙලා ඩිෂන් ටෙක් ගනී කියලා අනිවාර්යෙන් ගන්න වෙනවා මේ ශ්‍රී ලංකාව කරපු විදිහට ඒ කිව්වොත් දැන් අපි 2019 विशिया प्लान कर एचर दूर हितान्यान हों औदे और वे तम अन्न और विशियान और हतर विशिपाई चैंपियन ट्रॉफी का नायक अभी मेजर टूर्नमेंट इवे विशियात्री ट्वेंटी ट्वेंटी वर्ल्ड कप ई थिंक मम बलापुर वन डे क्रिकेट की इसम वे तुना सिंबाबे सिलेक्टर्स अलू अलूत्ती वगेट अलूद मून वगेट याईगी मंगीतनों ऐक बिलडअप करना दंतम करो अब एक्पारम करना मैं ते आलटे अंगे स्टाटिस्टिक हर मैं सिलेक्टर प्रमोद प्रमोद तदावे अभी दाने बाहर तीन प्रश्न तीन ऐवर से इधन गुडाक वडकोड़क तीन क्रिकेट की इधर अरंग कवदा क्रिकेट की ब्रांड श्रीलंक क्रिकेट की ब्रांड नतीवे मैं ते लोक ब्रांड लोक आदरीकरण ब्रांड ඉතින් ගොඩක් වටනාකම තියෙන බ්‍රෑන්ඩ් එක. ඉතින් ඒක ඉදිරියට යන්න ඕනේ. ඉතින් ඉදිරියට යන්න මෙවැනි කැම්පේන් එකෙන් පස්සේ සමහර ඩිසිෂන් ගන්න වෙනවා. අනිවාර්යෙන් ඒක අපි ඉදිරි අපි අතීතයේත් එක දැකලා තියෙනවා සමහර තරඟ හෝ තරඟාවලිය හොඳට යන්නේ නැතිකොට hard harsh decisions ගන්නවා සාමාන්‍යයෙන් ප්ලේස්ලගේ පැත්තෙන් ගත්තම. ඉතින් ඒක කරන්න දෙයක් නැහැ. ක්‍රීඩාවේ ස්වභාවය. අපි අතර ඉඳලා තියෙනවා ඉන්න කට්ටියත් ඒකට මුණ පාන්න සිදුවේ අනිවාර්යෙන්ම. ඉතින් බලමු. මම ගොඩක් ඉන්ට්‍රෙස්ටිංලි බලන් ඉන්න දේවල් තමයි ඉදිරි ගමන කොහොම ප්ලෑන් කරයිද? ඒ වගේම T10 තරගාවලියක් තියෙනවා. ඒකෙත් තත්ත්වෙ අපි දන්නේ නැහැ කොහොමද වෙන්නේ කියලා තාම. ඉතින් ඒක සෙල්ලම් කරොත් මම හිතන්නේ ක්‍රීඩක ඉස්සලා ඒකට ප්‍රෙපෙයා වෙන්න ඕනේ. ඒක සෙල්ලම් කරන්නේ නැත්තම් මම හිතන්නේ කාලයකින් පස්සේ එන සිම්බාබ්වෙ සූරකට සෙට් වෙනවා. ඉතින් මොනවා කරත් මම හිතන්නේ ක්‍රීඩකයන්ට පොඩි විවේකයක් ලබා දිය යුතුයි. ඒ කියොත් දිගටම සෙල්ලම් කරා ක්වොලිෆිකේෂන්ස් චැම්පියන්ස් ට්‍රෝෆි LPL වර්ල්ඩ් කප් ඉතින් මම හිතන්නේ ක්‍රීඩකයන්ට පොඩි බ්‍රේක් එකක් දෙන එක හරි වැදගත්. mentally physically පොඩ්ඩක් එකලන්ට රිෆ්‍රෙෂ් වෙන්න තමන් ගැන කණ්ණාඩි දිහා බල්ලා මොනවා තමන් හදා ගන්න පුළුවන් වෙච්ච වැරදි මොනවාද ඉදිරි ගමන මොකද්ද මගේ මොකද්ද බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ගොඩක් දේවල් මේ වගේ දේවල් කරන්න ඕනේ ක්‍රීඩකෙක් වශයෙන් එයාගේ පැත්තේ. ඉතින් ඊට අමතරව මං කිව්වගේ බාහිර ප්‍රශ්න සෙටල් වුණාට පස්සේ මං හිතන්නේ 2024 හොඳට ආරම්භ කරන්න කියලා අපි ඔක්කොම බලාපොරොත්තු වුණා. ඔබ මහ විශේෂයෙන් ඔබත් දකින්න ඇති හර්ෂ බෝග්ලේ තරගෙන් පස්සේ ට්වීට් එකක් දාලා තිබ්බා ශ්‍රී ලංකා ක්‍රිකට් වලට මේ වෙලා තියෙන දේ ගැන කනගාටු යවුන්ට සැහෙන දේවල් තියෙනවා නමුත් මේ ක්‍රීඩකයන්ගේ ටැලන්ට් එක තියෙනවා කියලා ඔහුත් පිළිගන්නවා. දැන් මේ ටැලන්ට් එක කියන්නේ එකක් සචින් ඇබිලිටි කියන්නේ එකක් අනේ perform කරන කියන එකක්. ටැලන්ට් තියෙන නිසා තමයි ඕන ක්‍රීඩකෙ උතනට එන්නේ. ඇබිලිටියක් තියෙන නිසා තමයි එන්නේ. එතනදී ගිහිලා perform කරන ක්‍රීඩකයා දැනගන්නවා. ඒ කිව්වොත් එක සානෙකට තව දෙතුනෙක් විතර line එකේ ඉන්නවා. ඉතින් ඉන්න එක්කෙනා දැනගන්න ඕනේ හොඳට perform කළා තමන්ගේ ස්ථානේ රැකගන්න. ඉතින් ඒ අතින් බලනකොට තනිකර අපි ඒ blame එක දෙන්න ඕන ක්‍රීඩකයාට. ඒ කියන්නේ කවුරු හරි ක්‍රීඩකයෙක් ඇතුළට ඇවිල්ලා යාට ස්ථානය ස්ථීර කරගන්න බෑ කියන්නේ ඒක එයාගේ වැරද්දක්. ඒක සිලෙක්ටර්ස් ලයි ඇඩ්මිනිස්ට්‍රේෂන් එකේ ඒ අවස්ථාව ලබා දෙනවා. දැන් සාමාන්‍යයෙන් අපි ගත්තොත් අවුරුදු 19 ඉඳලා ගාන ක්‍රීඩකෙට එයා ඩෙබියු කරන අවුරුදු 26 පාලක මණ්ඩලය ගොඩක් ඉන්වෙස්ට් කරනවානේ. ඒ කියන්නේ එයා අවුරුදු 17 විතර එයා වඳුරගෙන එයාව ස්කොට්ස් වල දාගා දදා ඒගලන්ට ඔක්කොම ෆැසිලිටිස් දීලා එයාව ඩෙබියු ගන්නකොට ගොඩක් දේවල් ඉන්වෙස්ට් කරලා බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ ක්‍රීඩකයා දරගන්න ඕනේ ඒක ජස්ටිෆයි කරන්න තමන් එතනට ගියා. තේරෙනවද? ඒ කියන්නේ තරඟ 3-4ක් වෙන්න පුළුවන්. ඒ 3-4න් සමහර අය perform කරයි සමහර perform කරන්න. නමුත් ඕන එක සිස්ටම් එකක් තියෙනවා මම හිතන්නේ අපි සිස්ටම් ඉන් ප්ලේස් අපි සිස්ටම් එකක් තියෙනවා ඒකමදී අපි ක්‍රීඩකයෝ දැනගන්න ඕනේ බාහිර මොන ප්‍රශ්නක් තිබ්බත් තරන්නේ නැහැ ක්‍රීඩක වශයෙන් Tamanට තියෙන ලයින් එක ක්‍රොස් කරලා ගිහිල්ලා perform කරන්න right ඒ වෘත්තිමය වශයෙන් ක්‍රීඩකයෝ කරන්න ඕනේ ඒක වෘත්තිමය වශයෙන් ක්‍රීඩකයෝ විතර නෙමෙයි ඔෆිස් එක වැඩ කරන එක්කෙනෙක් උනත් මොන ප්‍රෙෂර් එකක් තිබ්බම හිනාවක් දාලා පවුතගල වැඩ කරන්න ඕනේ නැද්ද අන්න ඒ වගේ තමයි ක්‍රීඩකයා මොන ප්‍රශ්න තිබ්බත් Tamanට දාලා Tamanට තියෙන බෝලේ දුන්නම අතර බැට් එක දුන්නම අතර මැච් එක ගහන්න ගියම වැඩේ කරන්නේ ඉතින් ඒක කරන්න නැතිකොට විශේෂ ඊයේ තරඟේ අච්චර චැම්පියන්ස් ට්‍රෝෆි ක්වොලිෆිකේෂන් එක තියාගෙන ශ්‍රී ලංකාව කරපු විදිය දැක්කම අතරම කනගාටුද ඒක ඔව් විශේෂයෙන්ම බංග්ලාදේශයට එරෙහිව තිබ්බ තරගයේ යම් යම් සිදුවීම් එක්ක අපි හිතුවෙත් ෆෑන්ස්ලා හිතුවෙත් ගොඩක් ෆයර් අප් වෙලා ටීම් එක ෆයර් අප් වෙන්න පුළුවන් ෆයර් අප් වුණාට පෙනුමට ෆයර් අප් වෙලා වැඩක් නැහැනේ ඒ ෆයර් අප් එකේ මැදට ගිහලා ප්‍රයෝජනයක් කරගෙන perform කරන්න නැත්නම් ඒ ෆයර් අප් එකේ කිසිම වැඩක් නැහැ කියලා මම හිතන්නේ මහා ඒ වගේම දැන් තව දෙයක් තමයි අපි විශේෂයෙන් 2007 11 14
කාලේ අපේ ක්‍රිකට් සෑහෙන ඉහළ මට්ටමක තිබ්බා. ඉන්න අනතුරු 15 19 19 නම් සෑහෙන අපිට ත්‍රෙට් එකක් වුණා. නමුත් 19 දීත් කිව්වේ 23 වර්ල්ඩ් කප් එක තමයි අපි අඩුපාඩු හදාගෙන ඉස්සරහට යන්න ඕන කියලා. දැන් දැනුත් කියන්නේ 27 කියලා. දැන් මගේ තියෙන ප්‍රශ්නයක් තමයි දැන් අපිට දැන් දසුන් ශානක මේ තරඟාවලිය තුල නායකත්වයෙන් ඉවත් කර ආබාධයක් නිසා පසු කුසල් මෙන්ඩිස් දුන්නා. නව නායකත්වයකට අපේ තේරීම් කමිටුව යයිද? ඒ වගේම පරණ ක්‍රීඩකයෝ නැත්නම් අත්දැකීම් බහුල ක්‍රීඩකයෝ මේ පොලිසිය එක පැත්තකට තියලා අලුත් ක්‍රීඩකයෝ නවක ක්‍රීඩකයෝ ඉන්නවද අපිට රීප්ලේස් කරන්න ඔවුන්ට අවස්ථාවක් ලැබෙයිද? ඔබේ නවක ක්‍රීඩකයෝ නම් ගොඩක් ඉන්නවා. ඒ කියොත් අපේ A ටීම් එක අරන් බැලුවොත් ඇකඩමියක අරන් බැලුවොත් ඔව් හොඳ ටැලන්ටඩ් කොල්ලෝ ටිකක් ඉන්නවා. ඩොමෙස්ටික්ලි හොඳට පර්ෆෝම් කරනවා. A ටීම් එකේ හොඳට පර්ෆෝම් කරනවා. ඉතින් ඒගලන්ට සිස්ටම් එක ලබා දිය යුතු එකපාර මම හිතන්නේ මේ කට්ටිය ෆේල් වෙන පළියට එකපාර ඔක්කොම එළියට දාලා මෙතනින්ම ගේන එක ඒක වැරදි. එහෙම කරන්න නැහැ කවදාවත්. මම මුලින් කිව්වේ පාලක මණ්ඩලය සහ තේරීම් කමිටුව වාඩිලා ප්ලෑන් එකක් මං හිතන්නේ අවුරුදු විතර ගහන්න ඕන ඉස්සලා අවුරුදු 4කට වඩා ඒක අවුරුදු 4ක් සෑහෙන ප්‍රමාණය අවුරුදු ප්ලෑන් එකක් ගාලා එක එක්කෙනාව අරගෙන එකලංගෙන් කොච්චර කොටසක් වුණාද වෙන්න පුළුවන්ද ඒ කියන්නේ ඉවැලුවේට් කරන්න පුළුවන්නේ ඒක කරලා තමයි මේ බෑකප් ඉන්න ප්ලේස් ලව ගේන්න ඕන කියලා මං හිතන්නේ. ඉතින් නායකත්වය ගත්තත් මං හිතන්නේ එතන තමයි කතා කරන්න ඕනේ. විශේෂයෙන් අපිට මෙතන මට ඕන දැක්කවට මගේ කීම වැඩක් නැහැ මෙතන කිසිම. මගේ උපින් විතරයි මන් දෙන්නේ. ඊට වඩා කාර්යයක් තියෙනවා අපේ තේරුම් කමිටුවට සහ පාලක මණ්ඩලයට මේ ගැන හොඳට කල්පනා කරලා බලලා ඉදිරියට ගමන් හොඳ ලීඩර් කෙනෙක්. මං හිතන්නේ මේ කණ්ඩායමට කැප්ටන් කෙනෙක්ට වර්ෂයේ වඩා හොඳ ලීඩර් කෙනෙක් ඕනේ. ඉතින් ඒ වගේ තියෙන පොටෙන්ෂල් ඉන්න කට්ටිය කවුද? ඒ වගේ කෙනෙක් ඉගලන් අඳුර ගත්තා නම් ඒ ක්‍රීඩකයාට මේ දිගු අවස්ථාවක් ලබා දිය යුතුයි තමන්ව එස්ටැබ්ලිෂ් කරගන්න. ඒ වගේම අපි දැන් ජේෂ්ඨ ක්‍රීඩකයන් කතා කරා. ඔව් සමහර ජේෂ්ඨ ක්‍රීඩකව මයිදන ගොඩ දුර ආදේශ කරයි. හැබැයි ආදේශ කරපළියට නිකන් අත්තලම දාන්න හොඳ නැහැ. ඒකත් අපි අවුරුදු 4කට ප්ලෑන් කරනවා මම මුලින් කිව්වා වගේ අවුරුද්දකට ප්ලෑන් කරලා සමහරට ඒ ජේෂ්ඨ ක්‍රීඩකයන් වැඩක් ප්‍රයෝජනය පස්සේ වුණත් ඒ අවුරුදු අතුල ගන්නත් වෙයි. ඒ නිසා ඒ පූල් එක හරියට හදා ගන්න ඕනේ. හරි මම ඊතත් මුලින් කිව්වේ ෂෝට් ටර්ම් ගෝල්ස් සහ ලොง ටර්ම් ගෝල්ස් කියලා වෙන වෙනම හදා ගන්න ඕනේ. ඒකවත් හරිම වැදගත් අපි ඉදිරි ගමන හරියට ප්ලෑන් කරන විදිය දැන් තියෙන තත්ත්වයන් ඒකවත් අපි වැටෙන තියෙන තැන ක්‍රිකට් වශයෙන් කියන්නේ ක්‍රීඩා වශයෙන් ඇඩ්මිනිස්ට්‍රේෂන් පැත්තකින් කියන්නකෝ ක්‍රිකට් වශයෙන් මැදර කියලා සෙල්ලම් කරන පැත්තෙන් බැලුවොත් අපි සැහැණ යටක ඉන්නේ. ඉතින් සැහැණ යටක ඉන්නකොට කරන්න තියෙන එකම දේ අපි උඩට එන එක විතරයි. ඉතින් ඒකට එන්න හොඳ අඩිතාලමක් හොඳ ප්ලෑන් එකක් දාලා විශේෂයෙන් හරි ඉම්පෝටන්ට් ඒ ක්‍රීඩකයන්ටත් ඒක කමියුනිකේට් කරන එක. ඒගලන්ගුත් දැනගන්න ඕනේ මේම දෙයක් තමයි ඉස්සරහට වෙන්න යන්නේ කියලා. ඒතකොට ඒගලන්ටත් ඒක ඒගලන්ගුත් දන්නවා කොහොමද ඒක ගන්න ඕනේ කියලා. ඉතින් හරි වැදගත් මම මුලින් කිව්වා වගේ ඉදිරි සති දෙක තුන මාසය ඇතුළත ගොඩක් තීරණ සහ ගොඩක් ප්ලෑනින්ග්ස් වෙයි කියලා. ඔව් ඉතින් සැහැණ කාලයක් තිස්සේ සාත්‍ත්‍ය කිහිපයක් දින කිහිපයක් තිස්සේ ඇදුණු මේ ලෝකුසලාන තරඟමාලාව මාසයකට ආසන්න කාලයක් අපි වෙනුවෙන් දමිත් වීරසිංහ ඉන්දියාවේ ඉඳලා අපිට තොරතුරු ගෙනාවා. ඉතින් දමිත් වීරසිංහ ඉන්දියාවේ බැංගලෝර වල ඉඳලා අද අපිට මේ ලංකඩයි ෂෝ එක වෙනුවෙන් ඔහුගේ අවසන් සම්මුඛ පරීක්ෂණ නැත්නම් අවසන් ඉන්ටර්විව් එක අපිට ලබා දීමට සූදානම් ඉන්න. අපි බලමු දමිත් මොනවාද කියන්න බලාපොරොත්තු වෙන්නේ කියලා. බොහොම ස්තුතියි සචින්. ඔව් අදත් අපි එකතු වෙන්නේ ලංකා ටයිල්ස් ක්‍රිකට් චැට් වලට බැංගලෝර ඉඳන්. දැන් බැංගලෝර වල ඊයේ ශ්‍රී ලංකා ගමන අවසන් වුණා. ලොක්කුස්ලානේදී තරඟ 9ක් ක්‍රීඩා කළා. තරඟ 7ක් පරාජය වෙලා ඉන්නේ. ඉතින් දෙල්ලි ඉඳන් බැංගලෝර එනකම්ම ඉන්දියාව පුරාවටම අපි ලංකා ටයිල්ස් ක්‍රිකට් චැට් වලට ඉන්දියාවේ ඉඳන් උණුසුම් විස්තර ගෙනාවා. ඉතින් බොහොම සතුටුයි අපිට එකතු වෙන්න ලැබීම ගැන ලංකා ටයිල්ස් ක්‍රිකට් චැට් වලට. ඉතින් අපි ස්තුතිවන්ත වෙනවා ලංකා ටයිල්ස් වලට අපිට මේ ගමනට උදව් වුණ එක ගැන. ඉතින් අපි ලෝකුස්ලාන ගමන ගැන කතා කළොත් ශ්‍රී ලංකාව මම හිතන්නේ මීට වඩා එක්ස්පෙක්ටේෂන්ස් තිබ්බා. මීට වඩා හොඳට පර්ෆෝම් කරයි කියලා එක්ස්පෙක්ටේෂන්ස් තිබ්බා. නමුත් අපි ඉවර කරන්නේ 9 වෙනි ස්ථානේ. ඉතින් මේ තරඟ 2යි ජයග්‍රහණය කරේ. තරඟ 7ක් පරාජය වීම ගැන ඔව් දැන් මේ ලෝකුස්ලානේ අමතක කළ ඉදිරි ලෝකුස්ලානේ ගැන දැන් ඉදන්ම වැඩ කටයුතු ආරම්භ කර යුතුයි. මම හිතන්නේ අවුරුදු 4ක් තියෙනවා. 2027 දකුණු අප්‍රිකාව, සිම්බාබ්වේ, නැමීබියා මේ කියන රටවල් තුනේ තමයි ලෝකුස්ලානේ ක්‍රීඩා කරන්නේ. ඉතින් දැන් ඉදන්ම ආරම්භ කරන්න ඕනේ. සමහර ක්‍රීඩකයන් දැන් මං හිතන්නේ නැහැ ඉදිරියේදී අපිට ඔවුන්ව බලාගන්න හැකි වෙයි කියලා එක් දින ක්‍රිකට් වල සහ T20 ක්‍රිකට් වල. නමුත් අපේ තරුණ ක්‍රීඩකයෝ රසක් ඉන්නවා. දිල්ෂාන් මදුසංක, සදීර සමරවික්‍රම, පැතුම් නිස්සංක, මහීෂ් තීක්ෂණ මෙවැනි ක්‍රීඩකයන් එක්ක ලොකු ගමනක් යන්න දැන් ඉඳන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැලසුම් දාලා ඒ සැලසුම් ක්‍රියාත්මක කළ යුතුයි. අපිට තේරෙන දෙයක් තමයි අපි සමහර රටවල් එක්ක ක්‍රීඩා කරද්දී අපි හුඟක්
අන්ඩ බිලෝපා කියලා. කියන්නේ අපේ පර්ෆෝමන්සස් ඒගොල්ලෝගේ ගාව නැහැ. අපේ ස්කිල් ලෙවල්ස් අඩුයි. ඉතින් අපේ ෆිට්නස් හදා ගන්න ඕනේ. ඒක තව ලොකු දෙයක්. ඒ වගේම අපේ ෆීල්ඩින්. ෆීල්ඩින් වලින් අපි කැචර්ස් වලින් විශේෂයෙන්ම මේ ලෝක කුසලාන ක්‍රීඩා කරපු කණ්ඩායම් වල යටම ස්ථානයේ ඉන්නේ අපි. ඉතින් මේ දේවල් අනිවාර්යයෙන්ම අපි හදාගත යුතුයි. දැන් මේ ක්‍රීඩකින් තවමත් ලොකු මැචස් ගානක් සෙල්ලම් කළ නැහැ. අපි හොඳම කාලේ අපි 2014 T20 ලෝක කුසලානේ දින්නන් පස්සේ සෙමි ෆයිනල් එකක්වත් ICC ඉවෙන්ට් එක සෙල්ලම් කළ නැති. ඒක තමයි අපේ ටාගට් එක විය යුතුයි. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ විස්තර ඔක්කොම ගේන්න. ඉතින් මම දැක්කේ ඊයේ තරගේ වුණත් අර කට්ටියගේ බොඩි ලැංග්වේජ් එකෙන් අපිට තේරුණා ලොකු දෙයක් කරන්න හැකි වෙන්නේ නැහැ කියලා. මොකද නවසීලන්තයට තිබ්බ ඒගොල්ලන්ට ටාගට් එකක් තිබ්බ තරගේ ජයග්‍රහණය කළ කුමාරි සෙමි ෆයිනල් යන්නේ. ඉතින් අපේ කට්ටියට ටාගට් එකක් තිබ්බ නැහැ. ඉතින් චැම්පියන්ස් ට්‍රෝෆි එකේ ක්‍රීඩා කරන්නේ කණ්ඩායම් 8යි. ඒක පොඩි ටූර්නමන්ට් එකක් 2025. ඉතින් ඒකට ක්වොලිෆයි වෙන එකක් නැහැ අපේ කණ්ඩායම. ඉතින් අපි බලන්න ඕනේ දැන් ඊළඟට අපේ T20 50 ඊළඟ අවුරුද්ද T20 World Cup එකක් තියෙනවා. ඉතින් මේ ඔක්කොම දේවල් හරියට ප්ලෑන් කරලා හරි ස්ට්‍රක්චර් එකක් යටින් නම් ආයි පටන් ගන්න වෙනවා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඒ දේ කරයි කියලා. ඉතින් බොහොම ස්තුතියි අද අපි මේ ලංකා ටයිල්ස් ක්‍රිකට් චැට් වලට එකතු වුණාට. ඉතින් අපි ඉදිරියේදී නැවතත් ක්‍රිකට් ගැන විස්තර ගේන්න බලාපොරොත්තු වෙනවා. මම දමිත් වීරසිංහ බැංගලෝ ඉඳන් අපේ වීඩියෝ කරණය කරන්නේ සමීර පීරිස්. ඉතින් අපි එකතු වෙලා මේ ලෝක කුසලානේ පුරාටම විස්තර ගෙනාවා. ඉතින් බොහොම ස්තුතියි අපි එකතු කරගත්තට. හොඳයි දමිත්, බොහොමත්ම ස්තුතියි ඔබ ඒ වගේම සමීර පීරිස් ඇතුළු අපේ සියලුම කණ්ඩායමට හොඳ කවරේජ් එකක් දෙන්න පුළුවන් වුණා ශ්‍රී ලංකා මේ ක්‍රීඩකයන්ගේ තරඟ ආවරණය කළා. ඉතින් ඒ ගැන බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. සැහෙන මහන්සි ඇති. දැන් ඔහු අද රාත්‍රියේ දිවෙනට පැමිණීමට නියමිතව ඉන්නවා. දැන් මහා අපි කැම්පේන් එක ඉවරයි, අපි කතා කරා සැහෙන දේවල්. මේ ටූර්නමන්ට් එකෙන් අපිට ගන්න තියෙන දේවල් මොනවාද? අපි ගත්තා ඩිල්ෂාන් මදුසංක, හොඳ ටූර්නමන්ට් එකක් ඉවර කරා පළවෙනි වර්ල්ඩ් කප් එක තරඟාවලියේ තුළම. ඒ වගේම සදීර සමරවික්‍රම, කුසල් මෙන්ඩිසුත් මුල් තරඟවල ලකුණු ලබා ගත්ත, ඔහු තමයි ටොප් 3 ඇතුළේ ඔහුත් ඉන්නවා. ඒ වගේම පැතුම් නිස්සංකත් හොඳට මං කියන්නේ අපේ ශ්‍රී ලංකා ටීම් එකේ ලකුණු ගහපු පැත්තෙන් හොඳට ඉන්නවා. ඒ වගේම දැන් අපිට ආයි මේ අවුරුද්දේ වන්ඩේස් නැහැ. අපි මේ අවුරුද්දේ වන්ඩේ මැචස් 31ක් සෙල්ලම් කරා, 16ක් ජයග්‍රහණය කරලා 15ක් පරාජය වෙලා තිනවා. ඔය තරඟ ඇතුළේ ක්වොලිෆයර්ස් තරඟත් සැහැන ප්‍රමාණයක් තියෙනවා. ඉතින් අපිට මේ ටූර්නමන්ට් එකෙන් ගන්න තියෙන හොඳ දේවල් මොනවද සහ මොනවද අපි පොඩ්ඩක් හදා ගන්න ඕන දේවල් ඉස්සරහට යනවා? බිගස් මගේ දැන් ලොකුම දුබුරුණ තරුව තමයි ඩිල්ෂාන් මදුසංක. මම හිතන්නේ අවුරුදු 21 තරුණ කොල්ලෙක් වශයෙන් පන්දු යවපු විදිය, ඒ වගේම ඒ පන්දු බල ඇණිය ලීඩර් කෙනෙක් වශයෙන් පන්දු යවුවා. ඉතින් හරිම ඉම්ප්‍රෙසිව් එයා. ඉතින් මම හිතන්නේ එයා තමයි තියෙන ලොකුම අපේ ෂයිනින් ලයිට් එක. ඒ වගේම පැතුම් ඔව් ගොඩක් හාෆ් සෙන්චරිස් ලබා ගත්තා, ස්ටාර්ස් ලබා ගත්තා. නමුත් එයාත් පිළිගනි මම මේම කිව්වම එයාත් ඩිසපොයින්ට් වෙන්න ඕනේ මේ තරඟාවලිය ගැන. අයිකොත් එයාගෙන් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙනවා. අයිකොත් පැතුම් කියන ක්‍රීඩකේ අපි ඔක්කොම දන්න කාලයක් තිස්සේ එස්ටැබ්ලිෂ් වෙච්ච ක්‍රීඩකෙක්. ඉතින් හොඳ ටෙක්නික් එකක් තියෙනකොට එයා බලන්න ඕන පුළුවන් තරම් ලොකු ඉනිංස් සෙල්ලම් කරන්න. රයිට්. ඉතින් ඒ ඇබිලිටි තියෙන එකේ එයාත් දන්නවා ඇති. එයා 54ක් විතර සෙල්ලම් මම ගැහුවා, 4ක් හරි 5ක් හරි. ඒකේ ලොකුයක් ගාපු නැති එක එයාගේ වෙච්ච ලොකු වැරද්දක්. ඉතින් සදීර සමර වික්‍රම හරිම ඉම්ප්‍රෙසිව්. කණ්ඩායමට ආවේ මම හිතන්නේ මේ අවුරුද්දේ මුල ඇන්ජල් මැතිස් රිප්ලේස් කළා හම්බන්තොර ගහපු අෆ්ගනිස්තාන් තරංගාවලියේ. ඒකෙන් පසුව කණ්ඩායමට ඇවිල්ලා හරි ඉක්මනටම එස්ටැබ්ලිෂ් වුණා. ඉතින් එයාත් හරිම ඉම්ප්‍රෙසිව්. ඒකත් තනේ යට යනේ ගහන හරි හොඳ ටෙම්පරමන්ට්ක් තියෙන, හොඳ ටෙක්නිකල් ඇබිලිටියක් තියෙන කෙනෙක්. ඉතින් එයාත් හරි ඉම්ප්‍රෙසිව් මේ වර්ල්ඩ් කප් එකේ. චරිත් අසලංකත් ඔහු හොඳ නොක්ස් ටිකක් සෙල්ලම් කරා, විශේෂයෙන් මේ සීය ගාප් මැච් එක මේ කාත්තකද අපි ගැව්වේ බංගලාදේශ එක්ක. ඒකේ හොඳට බැට් කරා. ඒ වගේම පොඩි පොඩි හොඳ කැමියෝස් ටිකක් ගැහුවා. ඉතින් මම හිතන් චරිත්ට ඊට වඩා දෙකක් දෙයක් කරන්න තිබ්බා අනිවාර්යයෙන්ම. එතන ඇබිලිටියත් එක්ක නමුත් යම් කිසි මට්ටකින් සෑහෙන සෑමකටපත් වෙන්න පුළුවන්. ඒ වගේම කුසල් මෙන්ඩිස් මං හිතන්නේ නායකත්වේ ගත්තට පස්සේ තරඟ හත මම හිතන්නේ ලකුණු 90 ගානයි ගහලා තිබ්බේ, පළවෙනි දෙකට 198ක් ගහලා තිබ්බේ. ඉතින් කුසල් මෙන්ඩිස් ගැන කතා කරොත් මං හිතන්නේ එයා ගොඩක් දේවල් ට්‍රයි කරා. ඒ කියන්නේ සමහර ඉඳලා ගහන්න අවුට්, ඉඳලා ගහන්න කියලා විකට් එකේ අවුට් වුණා, නැත්නම් එකපාර ගහලා සෙට්ලා ගහන්න කියලා අවුට් වුණා. ඉතින් දෙකම එයාට වුණා. ඉතින් එයාත් එයාගෙන් ඊට වඩා දෙයක් ලංකා බලාපොරොත්තු වෙනවා, විශේෂයෙන් මම බලාපොරොත්තු වෙනවා එයාගේ තියෙන එයා ගේම් චේන්ජර් කෙනෙක්. එයාට වදින දවසට තරඟ ජයග්‍රහණය කරන එච්චර අමාරු වෙන්නේ නැහැ අපිට. ඉතින් එයා ගැන මම පොඩ්ඩක් ඩිසපොයින්ටඩ්, විශේෂයෙන් පිතිකරුවෙක් වශයෙන්. ඉතින් නායකත්වය ගත්තොත් එම තරඟ පළවෙනි තරඟාවලිය නායකත්වයේ යෙදුනේ. ඒ වගේ ලොකු ප්‍රෙෂර් සිටින තරඟාවලියක්. ඉතින් එයාගේ නායකත්වය මම කැමති නැහැ දැන් මේ ඉවලුවේට් කරන්න. තව පොඩ්ඩක් යට යන්න දෙන්න ඕනේ.
ඒ තුන්දෙනා තමයි මම දකින්න ලොකුම තරු තුන මේ තරංගාවලිය විශේෂයෙන් ඩිල්ෂාන් හරිම ඉම්ප්‍රෙසිව් මම හිතන්නේ කාලෙකින් පස්සේ දැක්කේ එවැනි තරුණ ක්‍රීඩකයෙක් හරිම ඉෆෙක්ටිව් හරිම يعني ගත්ත විකට්ස් එක ගත්තත් මම ලෝක පූජිත ක්‍රීඩකයන් අවුට් කරේ ඉතින් ගොඩක් හොඳ දේවල් ඒ එයාගෙන් දැක්කා ඉතින් පොසිටිව් නැතුනේ මේ පොසිටිව් තියෙනවා ගොඩක් හැබැයි වැඩිපුරම තියෙන ඇත්තම නෙගටිව් දේවල් තමයි තියෙන්නේ ගොඩක් ඒකෝ තමයි නිතරම කතා වෙන දේ තමයි බැටින් ෆීල්ස් ඉතින් ඒක නිසා මම හිතන්නේ අපේ තරගාවලිය පුරාටම තරඟ තරඟ දෙකයි ජයග්‍රහණ කරන්න හමුනේ ඉතින් ඔයා මගේ මුලින් ඇවුවොත් එම තරඟාවලට යනකොට chances තිබ්බද කියලා මම මුලින්ම කිව්වෙත් chance එකක් මම ලාවට හරි දුන්නේ සාමාන්‍යයෙන් World Cup එකක ලංකාවේ කණ්ඩායම හැමතිස්සෙම හොඳට කරලා තිනවා ඉතින් ඒ බලාපොරොත්තු මට තිබ්බ අපේ කණ්ඩායමත් යම් කිසි පෙරලියක් කරන අවස්ථාවක් තියෙනවා හැබැයි ලොකු බලාපොරොත්තුවක් තිබ්බේ නැහැ විශේෂයෙන් qualifying ගහලා Netherlands සහ අපි ගිහිල්ලා අර top 8 teams හොඳ ටීම් මටත් තිබ්බේ ඉතින් යම් කිසි මට්ටම perform කරාද ඔව් individually perform කරා अब टीम मैं क्वेश्चन मंगित हरीम डिसअपॉइंटिंग तरंग हताप पराजय मंगित जस्टिफाई करें शोकिटी प्रश्न मटदेन अन्न विशेष मे और कैलेंडर इवराय साधीर प्रथम निस्संगतम दाहा क्रीडक इवे कुशाल मेन्डी टॉप टू एक पे विकेट्स प्रत्येक विकेट्स कर्त क्रीडकार महेश तीक्षण वनिधुसरांग दें दिलशान मत्संगा उल्टा दिए ना दें अट तीव्र प्रश्न कुशाल मेन्डी मे और मैं तिहाक से नमु अने क्रीडको ये प्रमाण आर सहन आडु ඔය ප්‍රශ්නෙට ගැටලුව වෙලා තින්නේ ආබාධ කියන එක අපිට ආබාධ කියන එක සෑහෙන ලොකු ත්‍රෙට් එකක් වෙලා තියෙනවා අපි කොහොමද ඒක මැනේජ් කරගන්න ඕන ක්‍රීඩකින්ගේ පැත්තෙන් සහ ඒකට සහාය දක්වන තෙවන පාර්ශව කරුවන්ගේ පැත්තෙන් කොහොමද ඒක මේ වගේ කෙටියෙන් ඒක වර්ක්ලෝඩ් මැනේජ්මන්ට් කියන එක හරියට වැදගත්නේ ඒ කියොත් සාමාන්‍ය අපි කරන්න හොඳ නැති දෙයක් තමයි ප්ලේයර් කෙනෙක්ව බර්න් අවුට් කරන يعني සෙල්ලම් කළා ඒගලන් අර अरे एनर्जिया नती तरह मैं श्रीलंका होंदने एवतम हरी हों मे इंडिया खंड अब इंडिया दिन मे अडवांटेज तम एगला गुडक प्लेयर लाइना तोरला मारकोर गहन तो प्लेयर्स बर्न अवट ऐ थिंक अपीट एम लोग संपत सचिन थिंक अपीट अने तपि श्रीलंका तो मे और अभी क्वालिफइंग ग्रउंड हरिम क्रांच कच्चर पीड ने बद प्रेक्षक प्रेक्षक मशीन अपीट रईट अब क्वालिफाई उत्तम विस्तना विस्तु वर्क अब यह प्रेसर अभी इवगेम यह प्रेसर डबल क्रीड के अंदर इध बर्न अवट सहन इब मे और पुराण सहन क्रिकेट इध तुंगिनी पार्शक अभी ट्रेनर्स फिजियोस एग्लांट कारो वर्कलोड मेनेज का मे और पुराट इंजरी सूट सहन बड़ी मिगता मैं क्यूद मे सती दिखा अतुत गुड देवल इवेलुवेट करो कंपेर करो इसरा प्लान हदन इकान क्रीडक मे सिलेक्टर्स इतरा कोचेस इतने ट्रेनर्स फिजियो सहन बेटकोट सत्तना इदिरी इदिरी कैलेंडर का हदन प्लांस हदन कोमद इंजरी प्रिवेंशन हदागण तापड़ा हो रही मे आवृत्ति पूरा कौर मुनाक मिचर इंजरी प्रमाण मंगित मीट कल तीनों की थिंक इतने मन प्रश्न तीन इधट बेहद पुलवंतर इकमें ई थिंक हरी वेदगा इदिरी कल या मे क्रिकेट नति कॉले मंकी अने बिहाइंड द सीन्स गुडा देवल इवेल्युएट कल्ला कंपेर कल्ला दीशन अरगेना गनी दीशन अनिवार्य गनी अरट की इवेल्युएट कल्ला प्लान हदागण हरिम मेदगा लॉन्ग टर्म सह शॉर्ट टर्म उदय महा बहुमात्म स्तुति अभी तक लंकटाइस क्रिकेट चट घट आरंभ दिघटम शोस् नवया सिदुकला दिग दिगिन दिघटम अभी हदास अभी समग विदागत बहुमात्म स्तुति अभी हम बलपुर හොඳයි ඉතින් ශ්‍රී ලංකා ලෝක කුසලාන ගමන ඊයේ දිනේදී අවසන් වුණා. ඉතින් අපි ලංකා ටයිල්ස් ක්‍රිකට් චැට් ෂෝ එකත් අවසන් කරන්නට කාල වේලාව ඇවිල්ලා තියෙනවා. ඉදිරියේදීත් අපි හමු වෙන්න බලාපොරොත්තු වෙනවා. යන්න කලින් පොඩි මතක් කිරීමක් කරනවා. අපි මේ ටෝ එක පුරාටම ලංකා ටයිල්ස් එක්ක වගේම බ්ලැක් නයිට් උත් අපිත් එක්ක අත්වැල් බැඳගෙන හිටියා. ඉතින් බ්ලැක් නයිට් කියන්නේ පිරිමි තරුණ ඔබ සිනුම දෙනාට ලස්සනට සුවඳට ඉන්න අවශ්‍යම කරන පාටන කෙනෙක්. हेयर जेल एवगेम पर्फ्यूम कोलोन्स मेसियाल्लांट दिवेन पुरा पिहिटी सुपिरी वेल सेलवलिन मिलीदी गनीमट हेकिवती मता क्रीमत कर्ण गमन अभी सहन लघु गमन कवसन करा सहन हितन देवाल तीन सहन देवाल कथाकरण तीन अभी इद्रिदी तेगेन मे विधिम श्रीलंका क्रिकेट टेक् हों देवाट कथाकरण बलापुरुत्ने वगेम हेदेन तेंग मेहकुम अभी योगलांट कथाकरण बलापुरुत्न दिगिन दिगड़ मरदीन श्रीलंका व्यांकी क्रीडा बिबड़ वे नवत हम बलापुरुत अभी समुगन वब्बड स्तुति Coloma, beautiful out.